අර ශ්‍රද්ධාව කියන එකට අර්ථ දීලා තියෙන ආකාර ශ්‍රද්ධාව කියන්නේ අපි කියන්නේ තුනුරුවන් පිළිබඳ විශ්වාසය කියන එකනේ. නමුත් ඒකට ඉංග්‍රීසි පොත්වල මම දැක්ක එක්තැනක දාලා තියෙන අර්ථ දීලා තියෙන්නේ ශ්‍රද්ධාව කියන එකට ගොඩක් අර ෆේත් කියනවානේ බිලීෆ් කියනවානේ. නමුත් ඒ දෙක වැරදි කියලා. දැන් ෆේත් පුළුවන් කියන්නේ මීට විශ්වාසය කියලානේ ලියුමකින් දාන්නේ. එතකොට ඒකත් හරිනේ බිලීෆ් කියන එක හරිත් නෑ කන්ෆිඩන්ස් කියන එක. කන්ෆිඩන්ස් එකේ මම බලනකොට ඩික් එකේ තෝරලා වචන එඩිතරකම පෞරුෂය ආනේ වගේ අර්ථ තියෙනවා. අපි ආත්ම විශ්වාසය කියලාත් කියනවනේ. නමුත් ඊට අමතරව අරාර්ථ තියෙනවා. බලන්න කොච්චර නිවැරදිද කියලා. මොකද ශ්‍රද්ධාව ඇති වෙනකොට තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙනකොට ඒ ජීවිතයේ මේ පෞරුෂය ගොඩනගන්නේ. තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති වුණාට පස්සේ අකම්පිත යටලෝ දහමි. බලන්න. අවිච්ඡා ප්‍රසාදයේ සෝවාන් ආදී මාර්ගඥාන වලින් ඇති වුණාට පස්සේ එයා අටලෝ දාමින් අකම්පිත. ඒතර කොච්චර එඩිතරද? කොච්චර පෞරුෂයක්ද? දැන් සාමාන්‍ය කෙනෙක් පෞරුෂයක් කියලා කියන්නේ හොඳට බඩ ලොකුවට උසට මහතර අලගෝණිය වගේ හරි කමන්නේ හිටියානම් මේ පෞරුෂයලු. ඒක නෙමෙයි පෞරුෂය කියන්නේ. ඒ පෙනුම නෙමෙයි. පෞරුෂය කියලා කියන්නේ යමක් දරා ගැනීමේ හැකියාව, ඉවසා දරා ගැනීමේ හැකියාව. ආන්න එකයි. අකම්පිත හිතක් යම් මට්ටමකට කරකිනවනම් ඒ මට්ටමට පෞරුෂය. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ අන්න ඒකටේ බලන්න. ඔය තුනුරුවන් දැනගන්නකොට තුනුරුවන් හරහා ඉස්සරහට යනකොට තමයි අකම්පිත හිතක් සකස් වෙන්නේ. සෝවාන් ආදී තත්වයන් දක්වා වුණත් එන්නේ. ඒ නිසා අන්න බලන්න කොච්චරේ වචනේ ගැලපෙනවද කියලා. එයාටින් අපට සිංහලෙන් එකකට දෙන්න වචනයක් ඇචර් සාර්ථක වචනයක් නැහැ කියන්න පුළුවන්. සිංහලේ නම් අර වචනෙත් එක්ක තමයි එන්න ඕනේ. ඉංග්‍රීසි වචනේ එලිලා එන්නට ඕනේ. එඩිතරකම පෞරුෂය අකම්පිත බව අර ඒ ඉංග්‍රීසි වචනෙන් එලිලා තමයි අපට එන්න වෙන්නේ.